අද ඔයාට කියලා දෙන්න හදන්නේ මම ගෙදර තුන පහ හදාගන්න විදිය. ඉතින් මම මෙතන අරගෙන තියෙනවා කොත්තමල්ලි. කොත්තමල්ලි මෙතන මම අරගෙන තියෙනවා මේස හැඳි හතරක්. ඉතින් සාමාන්‍යයෙන් මාසයකට විතර ඇති වෙන්න තමයි මම තුන පහ කොටා ගන්නෙ. මොකද ඊට වැඩිය කල් තියාගත්තොත් ඒක රසයි සුවඳයි දෙකම යන නිසා. මෙතන කොත්තමල්ලි මේස හැඳි හතරක් තියෙනවා. ඉතින් මං ඉස්සල්ලාම ඒක චුට්ටක් බැද ගන්නවා. මේ වගේ සාච්චියකට දාලා යන්තම් බැදගන්නේ ගොඩාක් බදින්නේ නැහැ. මේ වගේ ගානට බැදුනට පස්සේ ඔයාලට මම පෙන්නන්නම් කියන්නේ මම ගොඩාක් බදගන්නේ නැහැ. මේ වගේ ගානකට බැදුනට පස්සේ මම මේක අයින් කර ගන්නවා. මම මේ ටික කෙලින්ම ග්‍රයින්ඩර් කප් එකට දා ගන්නවා. ඊට පස්සේ මම දැන් කොත්තමල්ලි මේස හැඳි හතරක් ගත්තනේ. මේස හැඳි හතරක් ගත්තා නම් සූදුරු වලින් මේස හැඳි දෙකයි දා ගන්න ඕනේ. සූදුරු මේස හැඳි දෙකක් දාගෙන ඒකත් බැද ගන්නවා. සූදුරු ටිකත් කොත්තමල්ලි එක වගේම යන්තම් තමයි බැද ගන්න ඕනේ. දැන් ඔන්න මේකත් බැදිලා තියෙන්නේ. මම දැන් මේකත් කෙලින්ම ග්‍රයින්ඩර් කප් එකට දා ගන්නවා. ඉන් පස්සේ කොත්තමල්ලි මේස හැඳි හතරකට සූදුරු මේස හැඳි දෙකක් දැම්මා. සූදුරු මේස හැඳි දෙකකට මහදුරු මේස හැඳක් දා ගන්නවා. ඒකත් යන්තම් බැද ගන්නවා. දැන් ඔන්න මේ ටිකත් බැදුනට පස්සේ මම මේ ටිකත් ග්‍රයින්ඩර් කප් එකට දා ගන්නවා. ඊට පස්සේ මම තුන පහ කුඩු හදනකොට සුදු හාල් ටිකක් හොඳට හොදලා අවුවේ වේලලා අරගෙන සුදු හාල් මේස හැඳි දෙකහමාරක් විතර මම ගත්ත කොත්තමල්ලි සූදුරු මහදුරු ප්‍රමාණය බල්ලා දා ගන්නවා. දෙකහමාරක් විතර හරියටම මම දා ගන්නවා සුදු හාල්. දැන් මේ සුදු හාල් එක නම් ටිකක් බැද ගන්න ඕනේ. ටිකක් දුඹුරු පාට වෙනකන් බැද ගන්න ඕනේ. මේ සුදු හාල් බැදලා දැම්මහම තුන පහ කුඩු හදනකොට හොඳ රසක් තියෙනවා. මම තව තුන පායක හදන්න දානවා කරපිංචා සේර. එතකොට කරාබු නැටි මම දානකොට අවශ්‍ය ප්‍රමාණවල් කියන්න. කුරුඳු පොඩි කෑලි දෙක තුනක් රම්පේ. ඉතින් මේ ටික මම ඉස්සෙල්ලාම කරගන්නේ කරපිංචා නම් මම ඉතිපිටින් තමයි දාගන්නේ. ඉතිපිටින් දාන හින්දා මම කරපිංචා ටික හීනියට කපලා ඉවර වෙලා හොඳට හොදලා කපලා අවුවේ වේලලා අරගන්නවා. සේරත් එහෙමයි. ඊළඟට රම්පේ කෑල්ලත් හොඳට හොදලා වේලලා තමයි අරගෙන තියෙන්නේ. කුරුඳු කරාබු නැටි මේ ඔක්කොම හොදලා හොඳට තෙත යන්න වේලගෙන තමයි අරගෙන තියෙන්නේ. ඉතින් දැන් ඔයාට පේනව ඇති හාල් එක බැදිලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ වගේ පාටකට ආවහම මම මේ ටිකක් ග්‍රයින්ඩර් කප් එකට දා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම
හොදලා වේල ගත්ත කර පිංචයි රම්පේ කෑල්ලයි දැන් මම මේ ටිකත් දාගෙන ටිකක් බැද ගන්නවා හාලුත් එක්ක එකට වේලපු නිසා තමයි මේ හාල්ලට දෙක තුනක් පේන්න දෙන්නේ මේ ටික බැද ගන්න ඕනේ අර තෙත ගතිය යනකම් විතරයි දැන් කරපිංචි ටිකත් බැදිලා තියෙන්නේ රම්පි කෑල්ලත් බැදිලා තියෙන්නේ මම දැන් මේ ටිකත් ග්‍රයින්ඩර් කප් එකට දා ගන්නවා මෙතන තියෙනවා සේර සේර ටිකක් මම කපාගෙන අරන් තියෙනවා සේර ගහේ මුලම නෙමෙයි ටිකක් උඩ කොටසට වෙන්න තමයි අරගත්තේ මම මේ ටිකත් දා ගන්නවා ඒකත් එක්කම මම දා ගන්නවා කුරුඳු කුරුඳු පොඩි පොතු කෑලි ටිකක් තියෙනවා ඉතින් අපි ගන්න කොත්තමලි සූදුරු හාල් මහදුරු ඒවට හරියන්න තමයි මම මේ අරගෙන තියෙන්නේ මෙතන කුරුඳු පොතු පොඩි කෑලි ටිකක් සේරත් ඒ ප්‍රමාණයට හරියන්න හිතින් හිතලා තමයි මේ අරගෙන තියෙන්නේ ගොඩාක් වැඩි කරගන්න එපා ඊළඟට මම අරගත්ත කරාබුනේටි දෙකක් ඒකත් මේකට දැම්මා. දැන් මේ ටික ඔක්කොම ටිකක් බැද ගන්නවා මම. මේ ටිකත් දුඹුරු පාට වෙනකම් බැද ගන්න ඕනේ. මේ සේර එහෙම ටිකක් දුඹුරු පාට වෙනකම් බැද ගන්න ඕනේ. දැන් මම සේර අරගෙන ඉවර වෙලා හොඳට හොදලා අවුව වේලලානේ මේ අරගෙන තියෙන්නේ. එතකොට බැදෙන්න දැම්මහම ටක් ගාලා මේක බැදෙනවා. ඉතින් වෙලා යන්නේ නැහැ. හොඳට මේක වේලිලා තියෙන හින්දා. දැන් ඔන්න මේ ටිකත් බැදිලා ඉවරයි. මම දැන් මේ ටිකත් ග්‍රයින්ඩර් කප් එකට දා ගන්නවා. ඊළඟට මම ගත්තා උලුහාල්. උලුහාල් තේ හැන්දකටත් වඩා චුට්ටක් අඩුවෙන් තමයි ගත්තේ. ඊට පස්සේ මම බැද ගන්නවා අබ. ඉතින් අබ බැද ගන්න කොටත් මේ ප්‍රමාණයටම තමයි අරගෙන බැදගන්නේ. මේ ටිකත් යන්තම් පොඩ්ඩක් බදිනවා. ගොඩාක් බදින්නේ නැහැ. මම බැදගත් උලුහාල් ටිකත් ග්‍රයින්ඩ් කප් එකට දා ගන්නවා ඊට පස්සේ මම බැද ගන්නවා අබ අබ නම් ගොඩක් වෙලා බදින්න ඕනේ නැහැ ටක් ගාලා අබ එක පුපුරන නිසා ඉක්මනට එළියට ගන්න ඕනේ දැන් ඔන්න මේ තියෙන්නේ මම බැදගත් දේවල් ටික ඔක්කොම ග්‍රයින්ඩර් කප් එකට දාගෙන තියෙන දැන් මම මේක කුඩු කරගෙන එන්න මේ තියෙන්නේ මම කුඩු කරගත්ත තුන පහ ටික ඉතින් මම නම් මේක හලන්නේ නැහැ මෙහෙමම උයන කොට ගන්නවා ඔයාට ඕනේ නම් මේක හලා ගන්න පුළුවන් පෙනේරකින් මම මෙහෙම තුන පහයක ගෙදරම හදාගත්තාම සාමාන්‍යයෙන් මට මාසයකට විතර ඇති මම මේකෙන් චුට්ටක් පාවිච්චියට ගන්නවා ඉතුරු ටික තව බෝතලයක දාල ඉවර වෙලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා ෆ්‍රිජ් එකේ දාලා තියලා ගත්තාම මුකුත්ම වෙන්නේ නැහැ එළියේ තිබ්බහම මේක හුලං වදින්න වගේ බලනවානේ ෆ්‍රිජ් එකේ දැම්මහම මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පාවිච්චියට ගන්න පුළුවන් ඉතින් මේ තුන පහයක ඔයත් ගෙදරදම හදලා බලන්න මේක හරිම සුවඳයි හරිම රසයි ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් subscribe වෙන්න පහල තියෙන රතුපාට subscribe button එක click කරන්න ඒ ළඟම තියෙන පුංචි bell icon එකත් click කරන්න like එකක් දාන්න ඔයාගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න thank you